චන්දෙන් පස්සේ මැතිසබේට යන සූට් එහෙම අහලද තියෙන්නේ ලොක්කා? මම හිතේ එහෙන් දෙනවා සූට් එක. හැබැයිටම අපිට දීතකාරී. දිනව දිනව ඔයාගේ මිෂමන්ට්ස් දැම්ම යවන්නේ ටේලර් සාප්පුවට. මොකද්ද ටේලර් සාප්පුවේ නම? කුටිමි අපි ලක්කම්ම කියලා දින කතාව බලහන්. මොකද්ද යා කියන්නේ? මෝටර් සයිකල් ලයිසන් තිබ්බා කියලා හෙලිකොප්ටරයක් පදින්න දෙන්න එපා කියන්නේ. ඉතින් කතාව ඇත්තනේ මං. ඊපාරුඹ මොකට දෙන්න හදන්නේ? ඔන්න දැන් මට මල පයින්නවා කුටි. මල පයින්න දෙයක් නැහැ. ජනතාව ඡන්ද දුන්නේ හෙලිකොප්ටරයන්නේ මේ රොකට් එකක් උනත් පදින්න පුළුවන් කෙනෙකුට. ලක්කම්ම හරි. බුලි හැබැයි ලක්කම්ම කියලා තියෙන්නේ වෙන කතාවක් එතකොට. එයා කාරිය අයියා නොකියා කියන්නේ කාගේවත් පුතා වෙච්ච පළියට ජපන් කතා කරපු පළියට හෙලිකොප්ටරයක් පදින්න බෑ කියලා. ඒකනේ හරි ලක්කම වෙනත් විදිහට කියන්නේ අලි මන්තර කිව්වා ක්‍රිකට් ගැහුවා ගිටාර් ගැහුවා කියලා හෙලිකොප්ටර් එලවන්න දෙන්න එපා කියලා. අඩිය අපේ මේ රටම තීරුම් ගත්තේ වෙන විදිහකටනේ. ඒක නෙමෙයි කාරි වයිස මොකද අයින් ගහලා ඉන්නේ. වයිසෝ අපේ වයිසෝ මොකද මේ පැති බගුලක් කතා කරනවා මම මේ දෙලෝරත් වෙලා ඉන්නවා. ඇයි වා මොකක්ද අවුල? අවුල කියන්නේ අර මං ගත්ත බාර් ලයිසන් එක බෙල්ලට මාට් වෙන්න යන්නේ. පැහැදිලි කරපන් පැහැදිලි කරපන්. නෑ බං හිටපු ඇමතිතුමාගේ මං දකුණු අතනේ. අහා ඇමතිතුමා මගේ නමින් තමයි බාර් ලයිසන් එක ගත්තේ. ඒ කියන්නේ වයිස අයියේ දැන් ඇමතිතුමා කියනද එයා බාර් ලයිසන් ගත්තේ නැහැ කියලා? ඇමතිතුමා හත් පොලේ ගහලා කියනවනේ එයා ලයිසන් ගත්තේ නැහැ, ගත්තා නම් ඔප්පු කරන්න කියලා. මේ මට කියපන් දැන් උඹ දත්සන් කරේ. ඒකනේ බං මට වැලිකඩ ලගින්න වෙයිද? වයිස අයියේ උඹ දැන් ඉඳන් වැලිකඩ ජීවිතේට හුරු වුණොත් මොකෑ? ඒ කොහොමයි බං? පොඩකින පොඩකින රින්සන රින්සන හලෝ හලෝ. ආ කියන්න කාරි. අපිට ගියද වැලිකඩ ජීවිතේ කොහොමද දන්නේ නෑනේ. මං වැලිකඩ ගියේ කොහෙද බං? රිමාන්ඩ් එක ගැන ඕනම් කියන්න. රිමාන්ඩ් එකේ තත්ත්වය කොහොමයි හීම් බබ්බා? රිමාන්ඩ් එක අවුලක් උන්නේ නෑ වයිස. අනිතක ඒ කාලේ ලොක්ක හිටන් අංකල් නේ ඌ ඇහක් වගේ මාව බලාගත්තා. වයිසට ඕනිලු වැලිකඩ ජීවිතේට ටිකක් හුරු වෙන්න. ඉතින් මට කියන්නේ නෑ නෑ අපි හිතුවා ඔයත් ඒ ජීවිතේ මේ කාලේ ස්ටඩි කරනවා කියලා. අනේ ඔක්කොම හොඳයි බං, ටොයිලට් එකේ පොලිමේ ඉන්න ගියාම තමයි ලෙපා වෙනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි හීම් බබ්බා, විනාඩි දෙකකට වඩා ඉන්න දෙන්න අනිත් උන් දොර කඩන් එනවා. ඔයි කොට උඩ කියන්න අපිට වැලිකඩ වෙනම රූම් එකක් ගෙවලා ගන්න බැරිද දන්නේ නෑනේ. අපිට කිව්වේ ඔයාටයි ඔයාගේ නල්ල මලී ඩඩාටයිද? අපෝ ඩඩායක් ඉන්න බෑ කොට උඩ. ඇයි ඇයි ඒ යකා රෑට හීනේ පැන්ඩෝර කියලා කෑ ගහනවා, පැනවා කියලා කෑ ගහනවා, මට නිදා ගන්න බෑනේ. උගණ්ඩා කියලා කෑ ගහන්නේ නැද්ද? තජුඩීන් කියලා කෑ ගහන්නේ නැද්ද? ඒ තාති නෙවෙයි මං තජුඩීන් කියලා කෑ ගහන්නේ මන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ පොල් බූරුවට. බූරුව දෙන්නේ ඊ බීබී බුරු නම් පුත්තලෙම ඡන්ද ප්‍රතිඵල බලන්නකෝ. ඇයි කාරිය අපි පුත්තලමත් කුජීතයිද? කොල්ලෙක් ඉන්නවනම් ඇත්තෝ කිව්වොත් කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ල ලක්ෂ දෙකක් ගණිද්දි ඔය කොල්ලට දීලා තියෙන ජන්තන් 13000යි පුත්තලෙම. අනන බූරුව වඳ වෙච්ච එකේ ප්‍රතිඵලකාරී. කාරී මට කෝල් එකක් එනවා කුරුණෑගලින්. හෙලෝ. ආ කොට උඩ. ආ කියන්න. ඇත්තද මේ කතාවක් යනවා කියන්නේ මං වාහන තුනක් අරයට දුන්නා කියලා? මීට වැඩිය හොඳයි. යනවා යනවා එහෙම කතාවක් යනවා. මොනවද ඒ වාහන තුන? මම හිතේ රම්මිසු රම්මිසු බද කොහෙද? වාහන වලට එහෙම නම් දාන්නේ නැහැ බං. කොහෙවත් ඉන්න ගෑණියෙක්ට වාහන තුනක් අරන් දෙන මට පිස්සුද? පිස්සුද කියලා තමයි අපි තහන්නේ. ඒක නෙවෙයි දැන් මහචන්දේ තත්ත්වේ කොහොමද? ඉනිංස් වීර ගන්නවත් පුළුවන් වෙයිද? චන්දෙන් පස්සේ මැති සබේට යන සූට් එහෙම අහලද තියෙන්නේ ලොක්කා? මම හිතේ එහෙන් දෙනවා සූට් එක. හැබැයිටම අපිට දීතකාරී. දිනව දිනව ඔයාගේ මිෂමන්ට්ස් දැම්ම යවන්නේ ටේලර් සාප්පුවට. මොකද්ද ටේලර් සාප්පුවේ නම? ඒක ඇවිල්ලා අහා වැලිකඩ ටේලර්.